This is the new Nokia 7 Plus. ඉකුත් ජනාධිපතිවරණ සමයේ කැරම් හා දාම්පුවරු බෙදා දීමෙන් රුපියල් මිලියන 39ක පාඩුවක් රජයට සිදු කිරීමේ චෝදනාව මත හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ දහවල් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය විසින් අත්අඩංගුවට ගත්තා. අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔහු ඉදිරිපත් කළ අතර එහිදී අධිකරණය නියෝග කළේ මන්ත්‍රීවරයා අපකොන්දේසි 3ක් මත නිදහස් කිරීමටයි. ඒ රුපියල් 35,000ක මුදල් අපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අප දෙකක් මෙන්ම විදේශගත වීම තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙස නියෝග කිසිම විටත් මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය වෙනත් නඩුවකට අදාළව කොළඹ මහාධිකරණයේ බාරයේ ඇති බව තහවුරු කිරීමට අධිකරණ නිවාඩු කාලයක් වූ බැවින් ඊයේ නොහැකි වීම නිසා අද දින දක්වා මහින්දානන්ද අලුත්ගමගේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය කොළඹ මහාධිකරණයේ සතුව ඇති බව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලිඛිතව දන්වනු ලැබුවා. ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ අප කොන්දේසි සියල්ල සම්පූර්ණ වීම නිසා ඔහුව නිදහස් කරනු අතර නඩුව මේ මාස 11 වනදා යළි කැඳවීමට නියමිතයි. මේ අතර පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු ඇතුළු පිරිසක් මහින්දානන්ද අලුත්ගමගේ මහතාව අද අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ එහි පැමිණ සිටියා. මේ නඩුවට මාව බන්ධනාගාරගත කරන්න අග්‍රාමාත්‍යවරයාටත් රාජිත සේනාරත් නැමැතිතුමාටත් ලොකු උනන්දුවක් තිබුණා. මං ඊයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාෂයේ ඉන්නකොට එතෙන්ට කෝල් 6ක් ආව. උන්ට විශාල බලපෑම තිබුණා. මේ නඩුවට අධිකරණය විසින් පොදු දේපළ පනතේ ඉදිරිපත් කරන්න බැහැයි කියලා අධිකරණය විසින් දන්වා තිබීදී නැවත මාව පොදු දේපළ පනතෙන් ඉදිරිපත් කරා. මේක සම්පූර්ණයෙන් නීති විරෝධී. මේක අධිකරණයට අපහාස කිරීමක්. මූල්‍ය අපරාධ කොට්ටාෂයේ කරේ. ඒ කෙසේ වෙතත් අධිකරණයේ ගෞරවනීය තීන්දුවක් දුන්නා. දේශපාලන නඩුවලට දේශපාලච්ඡන්ට ඒකබද්ධ විපක්ෂයට එහෙම නැත්නම් ආණ්ඩුවට හිටගන්න මන්ත්‍රීවරුන්ට මේ රජයේ නඩු හදලා දානකොට ඒකට විරුද්ධව ගෞරවනීය අධිකරණ තීන්දුවක් මහේස්ත්‍රාත්තුමේ ලබා දුන්නා. ඒ වගේම අපි අගමැතිවරයාටත් රාජසේනාරත් නැතුළු ආණ්ඩුවට කියනවා මේ වගේ පහත් පෙළේ වැඩ කරන්න එපා. විපක්ෂයේ මන්ත්‍රීවරු මර්ධනය කරලා ආණ්ඩුව හිතනවා නම් ඉදිරියට යන්න ආණ්ඩුවට යන්න බෑ. අද අපට ලොකු හයියක් ආණ්ඩුව නියෝජනය කරපු සහෝදර මැති ඇමතිතුමන්ලා අද විපක්ෂයත් එක්ක අපිත් එක්කට එක්කහුවෙලා මේ ආණ්ඩුවට විරුද්ධව අද ඉන්නවා. මේ අධිකරණ භූමිය තුල ඉදි අතුරු දාලා තමයි මේ නඩුව අහන්න පටන් ගත්තේ. මාධ්‍ය දින කවර් කරන්නවත් එන්න අවස්ථාවක් දුන්නේ නැහැ. ඒක ඇයි ඇත්තට විශේෂත්වයක් ඔබතුමාට බය? දැන් අධිකරණයේ ඉබියතුරු කෙසේ වෙතත් කොටුව මූල්‍ය අපරාධ කොට්ටාෂයට වතුර බවුසර් ගෙනල්ලා තිබ්බා. විශේෂ බලකායන් ගෙනත් තිබුණා. ඉතින් ඒ නිසා ආණ්ඩුව අපිට බයයි ගොඩක්. ඉතින් බය හින්දානේ මේ ඇතුළට දාන්න උත්සාහ කරන්නේ. රජගෙදර ඉන්නකොට අපි කියලා බැලුවා. ඒ නිසා මෙතුමා එක් කියන දෙයක් නැහැ. මෙතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අයික් කියන දෙයක් නැහැ. එතකොට ඒකාබද්ධයටවත් යනවද? ඒකාබද්ධය කියලා පක්ෂයක් නැහනේ. අපි ඒකාබද්ධ පක්ෂය තුල සිට හැම පක්ෂෙට ඉන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය මහ කේලම්වරයා මහලේකම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංධානයේ ඉන්නවා අගමැතිතුමාට ගතු කියන මහා කේලම්බුරු දෙදෙනෙක්. ලේකම්බුරු දෙදෙනෙක් නැහැ. SBID ආයතනය මේ නීති විරෝධීද මේ කියන විදිහට? SBID එක නීති විරෝධී විදිහට හදලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි මේ සම්බන්ධව දිගින් දිගටම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරා. අපි කිව්වේ නිවැරදිව නීතියක් අනුව යම් මූල්‍ය අපරාධ සම්බන්ධ වැඩ කටයුතු කරන ස්ථානයක් ස්ථාපිත කරන නීත්‍යානුකූලව. නමුත් ඔබතුමාලත් පහුගිය රජයේ එම අමාත්‍ය මණ්ඩලයේ නියෝජනය කරා මේ SBID විරුද්ධව අපි දිගින් දිගටම මමත් සුසිල් ඇමතිතුමාත් අනුරාප ඇමතිතුමා චන්දි විරකොඩි ඇමතිතුමා අපි සියලු දෙනාම බොහොම පැහැදිලිව කිව්වා එදා ඉඳලම මේ SBID එක නීත්‍යානුකූල නොවන තත්ත්වයක් තියෙන කරුණාකරලා මේකට නිවැරදි එකක් හදන්න කියලා. ඔබතුමාගේ දේශපාලන කටයුතු කොහොමද සිද්ධ කරන්නේ? දැන් අවුරුද්දක් ඉවරන. ඔව් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට විපක්ෂයේ අසුන් ගන්න. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි කටයුතු කරනවා විපක්ෂයේ. විපක්ෂ නායකකම ඒ සම්බන්ධව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මොකද ඒකට තව කරුණු ගණනාවක් අපිට තියෙනවා කතා කරන්න. දැන් CC1වද රැස්වෙන්නේ? CC1 මම හිතන්නේ අධිකව ජනාධිපතිතුමා ලංකාවට ආවයින් පස්සේ රැස් වෙයි කියලා විශ්වාස කරනවා. එතනින් අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි කියලා. මොකද අගමැතිතුමාට 122ක් තියෙනවා මන්ත්‍රීවරු බෞද්ධරයක් තියෙන ඉතින් එතුමාට තනියම ආණ්ඩුව කරන් යන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕකේ ජාතික පක්ෂ වෙනුවෙන් කඩේ යන්නේ නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහලේකම්වරයෙක් සහ තවත් මහලේකම්වරයෙක් අපිට අවශ්‍යලා තියෙනවා.